හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම නඩුව ගොනු කර තිබුණා. එය අද කඳුව අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයේ හමුවේ කන්නු දක්වමින් නඩුවට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා දින ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ ලිඛිත දේශන ඔක්තෝබර් මාස 4 වනදා ගොනු කරන ලෙස නියෝග කෙරුණා. මෙවර විටත් නිකුත් කර තිබෙන වාරණ නියෝගයේ එදින දක්වා දීර්ඝ කරන බවද විනිසුරුවරයා පැවසුවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට පක්ෂ ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නොමැති බවයි පැමිණිලිකාර හිටපු ජනාධිපතිනිය පවසන්නේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට එම ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ මහතා අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඇසිය පැමිණිලින් ඉල්ලා සිටිනවා. ආගමන හා විගමන පනත යටතේ වැරදිවලට අදාළව ගොනු කර තිබූ චෝදනා පත්‍ර 7කට තමන් නිවරදිකාරිය බව හිටපු රාජමාත්‍ය ඩයනා ගමකී මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද ප්‍රකාශ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර තිබූ එම චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමකී මහතා ඉදිරියේ කියවීම අද සිදු කෙරුණා. එම චෝදනාවලට තමන් නිවරදිකාරිය බව ප්‍රකාශ කිරීමත් සමග අදාළ චෝදනා විභාගයට ගැනීමට නියම කෙරුණා. එම චෝදනාවන්හි පළමු වන හා 13 වන සාක්ෂිකරුට ඔක්තෝබර් 24 හතරවන්දා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාස නිකුත් කරන ලෙසද නියෝග කෙරුණා. වෙතිකාර ඩයනාගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රන්සිංහ මහතා කන්නු දැක්වුවා. ඔහු පැවසුවේ මෙම නඩුකරයට අදාළව කිසියම් කන්නු දැක්වීමක් සිදු කිරීමට අවශ්‍ය නම් තමා ඉදිරි කාලයේ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන බවයි. වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම ආගමන හා විගමන නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කිරීම ආදී චෝදනා යටතේ ඩයනාගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව දැඩි කරන නියෝගයක් නිකුත් කරන්න ඇල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 9 වනදා කැඳවන ලෙස ශිෂ්ටාධිකරණය නියෝග කළා. එදිනට කරුණු දක්වන ලෙස දන්වමින් දේශබන්ධු තෙන්නකෝන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට නොතීසි ඇවීමට පියවර ගන්නා ලෙසද නියෝග කෙරුණා. පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ සිය සේවා දායකයා රිය අනතුරකට ලක්කොට මරා දැමීමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ අනුව ඔහුගේ ජීවිත ආරක්ෂාව සල්සාගත හැකි ආරක්ෂාවක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කළ ලෙස ඔහු ඉල්ලා සිටියා.